අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. උදෙන්ම නැගිටින්නට අමාරුය. ඇඟම පන් නැති ගානය. සපු ඇඳටම වී උන්නේ දැස් පියාගෙනය. තේක සීතල වෙලානේ මැනික. සුජාතා පැමිණ කීවේ කෙල්ලගේ හිස අත ගාය. ඒක බොන්න බෑ අම්මා, අප්පිරියයි වගේ. වමනේ අය කියලා බයයි. කෝපි බොන්නත් හොඳ නෑ මැනික, බඩ වේලනවනේ. පස්සේ නිකන් තේකක් බොන්නම්. කිරි ටිකකුත් බොන්න ඕනේ. උදෙන්ම කට අප්පිරියයි. කැකුළු කිරිබත් ටිකක් හදන්නද? හොඳ කට්ට සම්බෝලයක් එක්ක. එහෙම කන්න ආසයි. ටිකක් වැඩිපුර කන්න ඕන. දැන් දෙන්නෙක් නෙමෙනික. සපු අම්මා හා ලැජ්ජාවෙන් සිනාසුනාය. සාගර කාමරයට එබුණි එවිට. කළු කලිසමට සුදු අද්දික කමිසය ඇඳ ටයි පෙටියක් පැලදුන් ඔහු දකිද්දි සපුට පුදුම සිතුනි. අයියා ඇවිත්. සුජාතා හැරී බැලුවේ එවිටය. එන්න පුතේ, අද ලස්සන්ට ඇඳගෙන. අද අම්මේ මේ ගාමන්ට් එකක් එක්ක අවුරුද්දකට ගිවිසුමක් ගහනවා. කෑම දෙන්න. අවුරුද්දම දෙන්නේ ඔයාද? ඔව් අම්මේ. ඒ වැඩ පිළිවෙලකට කරන්න එපැයි. ඔයාට හරියන්න ඕන. ඉතින් පාන්දරම මෙහි දුවන්න ආවේ. තනියම යන්න බෑනේ. මගේ නෝනවත් එක්කන් යන්න එපැයි. සාගර කියද්දි සුජාතාට සතුටක් දැනුනේ. හරියන්නේ එවැනි අයට. සපු ඔහු දෙස බැලුවේ කොට්ටේට මුහුණ තබාගෙනමය. දැන් උදාවී ඇත්තේ මේ ආදරය රස විඳින කාලයයි. කෝ, මේ තාම තේකවත් බිව්වේ නෑනේ පුතේ. අප්පිරියලු. සාගර ඇඳ මත ඉඳගෙන ඇය දෙස බැලුවේ. හදිස්සි නෑ, ටිකක් ඉඳලා ඇඳගමු. දැන් හොඳයි සාගරයියේ. එහෙනම් මං කිරිබත් ටිකක් හදන්නම්. පුතත් කාලම යන්න ඕන. අම්මේ, සාගර කතා කළේ සුජාතා නැගිටිද්දීය. ඇයි පුතේ? අම්මත් මේ දවස් ටිකට ලස්සන වෙලා. සාගරගේ කතාවට සුජාතා සිනාසුනාය. මාත් කියන්න හිටියේ මූණහරි පාටයි නේද සාගරයේ? ඒකනේ. දෙන්නත් එක්ක එකතු වෙලා මාව ආච්චි කෙනෙකුත් කරලා දැන් ලස්සනලු. සුජාතා ගියේ එහෙම කියාගෙන කොල්ලාගේ හිසද අතගාගෙනය. සපු ඇඳෙන් බඩගාගෙනවිත් ඔහුගේ දෙපා අතරට හිස තැබුවාය. උදේට අමාරුයි රත්තරන්. බබාලා ලැබෙනකොට එහෙමනේ. පව්. ඒකට කමක් නෑ. උදේට 15යි. සාගර සිනාසුනේ. ඇයි මාව එක්කන් යන්නේ ගාමන්ට් එකට? නැතුව මං වෙන කාව එක්කන් යන්නද? ඒකනේ නේද? මං ගෑනිනේ. මං නාලා ෂෝය ඇඳුමක් දාගෙන ඉන්නම්. එහෙම කියාත් කෙල්ල ඉන්නේ මොනවද ඕන නිසායි. සාගර පහත්වි ඒ නල්ල සිපගත්තේ. සපු නාන කාමරයට ගිය පසු සාගර ගියේ දයාසිරි මහතාගේ කාමරයටයි. දයාසිරි මහතා ඉන්නේ උදේ තේක බොමිනේ. පුතා උදෙම ආවද? ඔහුසියේ, අද මේ ගාමන්ට් එකක ඇග්‍රිමන්ට් එකක් ගහනවා. අවුරුද්දටම කෑම දෙන්න. ඒකට චූටි මැණිකව එක්කන් යන්න. දයාසිරි මහතා සතුටින් බලා උන්නේ. ෂා ශෝක්නේ, තාත්තත් මට ඇවිත් සෑහෙන විස්තරයක් කිව්වා.
මාත් එන්න ඕන පුතාගේ කේටරින් එක බලන්න. සීයා එන්නම ඕන. කොල්ලා කවදාකෝ මෙතනට එන බව දෑසිරි මාතා දැන උන්නේ. ඕට සතුටුත් ඒකමය. සීයේ පුතා, මං ෆාම් හවුස් එකට ආපු දවස මට හොඳට මතකයි. එදත් සීයා මට කතා කළේ පුතා කියලා. අදත් එහෙමයි. දෑසිරි මාතා සිනාසුනේ. වෙඩින් එකින් පස්සේ සීයේ මං ෆාම් එක හදනවා. සීයා සතියකට දවසක් දෙකක් ගිහින් බලන්න. මාත් යනවා. දෑසිරි මාතා නැගිට කොල්ලාගේ පිටට තට්ටු කළේය. ෆාම් හවුස් එක ඔයාගේ මල්ලිගේ කියලා හිතන්න. මාත් ඒකට හරි ආදරේ සීයේ. අපි ඒක හදමු. නැත්තම් සීයටත් පාළුයි. ඉස්සරහට ඉතින් මේ ගෙවල් දොරවල් පාළු නෑනි පුතා. අපේ පොඩි මෑ නෙනවනේ. සාගර සිනාසුනේ ලැජ්ජාවෙනි. සපෝ ආනයට ගොඩවි සුජාතාට අත වෙනවාය. රස්තියාදු ගසන්නට කෙල්ල තරං ආසා තවත් කෙනෙක් නැත. කොල්ලා තෑව යන යන තැන එක්කාගෙන යන්නේ ඒකය. කොහටද යන්නේ සාගරයි? පිළිමතලාවට. ඒක ලොකු ගාමන්ටික. 1000 ගණක් වැඩ කරනවා. ඔක්කොටම කැම දෙන්නේ අපිද? මේ අත් දෙකින් පව්. සපෝ ගියරේ මත තිබු ඔහුගේ අත පිරිමැද කීවහය. එහෙම ගිහින් දවල්ට කොහෙන් හරි කාලමයන්. අතනින් මෙතනින් කන්නත් ආසනේ නේද? ආසතැනක් තියෙනවද? ඕ කොහෙන්ද? සපුමලි කේටරින් එකින්. සාගර සිනාසුනිය. නම තමා නැගලා ගියේ. නම නෙමේ රත්තරන්, ඔයා වින්ද දුක. වෙඩින් එකෙන් පස්සේ කේටරින් එක හදන්න ගමු. ඉඩමේ මාත් හිතුවා පැටියත් එනවනේ. තාත්ති රෑට ළඟ ඉන්නම ඕන. බය වෙන්න එපා. දාල යන්නේ ළඟ ඉන්නවා. නැත්නම් අරන් යනවා. සාගරයේ කුස දෙසට අත තබා කීවේය. මාර දෙයක් නේ උනේ. ඒක හොඳයි. හැබැයි සාගරයේ ඇයි හනිමුන් එකක් නම් නැති වෙයි. දෙන්නාම සිනාසුනේ මූණට මූණ බලාගෙනය. තුරුල්ලෙලා හිටියට කමක් නෑනේ. අනේ එහෙම කරනවද? දෙන්නගේ ඇඟිලි තදවිය, පොඩිවිය. ඊයේ සූට් එක බැලුවා. අනේ ලස්සනද? චන්‍යා කිව්වා ලස්සනයි කියලා. මං දැක්කේ නෑනේ. මං මොන සූට් එක ඇන්දත් වැඩක් නෑ. චූටි මැණික ළඟට ආවම තමා ලස්සන. ඇයි? මේ ලෝකෙ පිරිමි ලස්සන නෑ. කැතයි. පිරිමේක් ලස්සන එයාගේ රෝසමල එක්ක ඉඳීදි තමා. රෝසමල මන්ද? මලක් නෙමේනේ. එහෙනම් මල් වත්තක්නේ. එහෙම ඔය සිනාව බේරෙයි. ගෑනු ළමයින්ට ලස්සනයි කියනවට වඩා දෙයක් නැත. වෙඩින් එක කියන්න දිල්ලාහරලාගේ ගෙදර ගියාලුනේ. අම්මයි තාත්තයි. තාත්තට මොනාද කියන්න ඇවිත්? අනම්මනම් කතා. ලැජ්ජ නැද්ද? එක වෙඩින් එකක් කරා මාස හයක් යන්න කලින් තවත් එකක් ගන්නවා. නඩුත් කියලා. එහෙම කියලා. පව්. අම්මටයි තාත්තරයි දුක හිතෙන්නේ නැති. තාත්තා බැනලා බැනලා තියෙන්නේ පුතා ගැන කියලා. ඒ ගිහින් තමා කේටරින් එකට ඇවිත් තියෙන්නේ. පව්. එයාලට දුක නෑ රත්තරන්. එයාලා ඉන්නේ සතුටින්. සාගර ඒ බව තනේ. ඒ ආදර සටන ලස්සනත් ඒකය. සියල්ලන්ගේම ආශිර්වාදයේ පිට යන ගමනක් නිසාය. එහෙන යාළුවනේ
තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.